සුබ දවසක් කොහමද හැමෝටම හැම මොහොතකින් ඉන්නවා කියලා හිතනවා පොඩි වීඩියෝ එකක් කරන්නම් කියලා හිතුවා මේ පෝස්ට් එකක් මම දැක්ක මේ ෂෙයා වෙනවා එක පෝස්ට් එකක් නෙමෙයි මම හිතන්නේ මේ එක වීඩියෝ එකක් ශ්‍රී ලංකාවේ ක්‍රිකටර්ස්ලා දෙන්නේ ඊළඟට සිම්බාබ්වේ ක්‍රිකටර් කෙනෙක් හරි සවුත් අප්‍රිකන් මම හිතන්නේ සිම්බාබ්වේනේ මේ මෙල්බර්න් වල බස් ඩ්‍රයිවර්ස්ලා විදියට වැඩ කරනවා කියලා ඉතින් ගොඩක් අය හරිම මේ සානු කම්පිතව බලලා තිබ්බානේ ශ්‍රී ලංකාවේ ක්‍රිකටර්ස්ලා මේ මොකද වෙලා තියෙන්නේ කියලා. ඉතින් මට කියන්න තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන හොඳම ජොබ් එකක් තමයි මේ බස් ඩ්‍රයිවිං කියන්නේ. මේ මොකද දැන් ලංකාවේ කෙනෙකුට බස් ඩ්‍රයිවර් කියපුවාම ඔළුවට එන්නේ අර ලංකාවේ වගේ නිකන් විතක් කපාගෙන ඇක්සලරේටර් උඩ නැගලා නිකන් මේ කියන්නේ කාලකණි චරිතයක් නේ ලංකාවේ බස් ඩ්‍රයිවර් කෙනෙක් කියන්නේ පෞද්ගලික වේවා ශ්‍රී ලංකම වේවා ජඩ චරිතයක්. නීති රීති ගැන කිසිම මේ තැකීමක් නැති සල්ලි ගැන විතරක් හිතන බස් එකේ මේ පුරෝගෙන යන හරි ඒ වගේ නිකන් මේ කාලකණි චරිතයක් තමයි ලංකාවේ මිනිස්සුන්ට බස් ඩ්‍රයිවර් කෙනෙක් කියවම ඔළුවට එන්නේ. මට උනත් එහෙම තමයි. හරි. මොකද මම ලංකාවේ අවුරුදු 30ක් විතර ජීවත් වුනේ. ඊට ඕස්ට්‍රේලියාවේ විශේෂයෙන්ම මෙල්බර්න් වල මේ බස් ඩ්‍රයිවර් කෙනෙක් කියන්නේ සුපිරිම ජොබ් එකක්. කියන්නේ ස්ට්‍රෙස් ඉතාමත් මාඩුයි. මොකද ඔයාලා දන්න ඕස්ට්‍රේලියාවේ වෙනම බස් ලේන්ස් තියෙනවා ඊළඟට ප්‍රයොරිටි ලේන්ස් තියෙනවා ඊළඟට ඕස්ට්‍රේලියාවේ මේ බසස් වල කන්ඩක්ටර් කෙනෙක් නැහැ එහෙම නැත්නම් කොන්දොස්තර කෙනෙක් නැහැ සල්ලි දෙන්න ගන්න නැහැ කවුරුත් කාඩ් එකක් යූස් කරන්නේ මම හිතන්නේ මෙල්බර්න් නම් මයිකි ද මොකක්ද කියලා කාඩ් එකක් යූස් කරනවා සිඩ්නි වල ඕපල් කියලා ඒ කියන්නේ අපි ක්‍රෙඩිට් කාඩ් එකෙන් කාඩ් එකට සල්ලි දාගෙන ගිහිල්ලා මැෂින් එකට ගහනවා බස් ඩ්‍රයිවර් අහන්නේ නැහැ අපෙන් මේක සල්ලි මේක ගැහුවද නැද්ද කියලා. එයා ඉදේ කරන්නේ නැහැ. එයා තියෙන පාඩුවේ ආතල් එකේ බස් එක ගලවන්න. එයාට තියෙන්නේ මං හිතන්නේ දවස්තර ෂිෆ්ට්ස් 4ක් හරි 5ක් හරි. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ බස් ඩ්‍රයිවර් කෙනෙකුට පෑකට සාමාන්‍යයෙන් එයා මේ ඩ්‍රයිව් කරන රූට් එක අනුව පෑට $32 40ත් අතර මුදලක් හම්බෙනවා. ඒ කියන්නේ ඇනුවලි ගත්තොත් සාමාන්‍යයෙන් මන්ත්ලි ගත්තොත් $4,500ක් එහෙම නැත්නම් ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 6කට මේ ආසන මුදලක් හම්බෙනවා. ඉතින් හොඳටම ඇති මේ පොඩි ෆැමිලි එකක් මේන්ටේන් කරන් යන්න මම කියන්නේ ඒක සුපිරි ජොබ් එකක් කියලා. නමුත් $4,500ක් කියන්නේ ඇත්තටම තමන්ගේ දරු පවුලක් නඩත්තු කරගෙන ඉන්න පුළුවන් හොඳ රස්සාවක්. අනික මේ මාරම මේ හිතට සතුටක් හම්බෙන දෙයක්. මොකද හැමෝම ගුඩ් මෝර්නින් කියනවා ගුඩ් නයිට් කියනවා මේ ඩ්‍රයිවර්ට වේව් කරනවා ඒ ගොල්ලෝ එහෙම තමයි මෙහි බස් එක නැගත් අපි ටැන්ක් කරලා තමයි බහින්නේ බස් ඩ්‍රයිවර්ට. ඉතින් කවුරුහරි හිතනවනම් මේ මම මේ ලංකාවේ ඉන්න පේජ් ඇඩ්මින්ලා ඇවිල්ලා මං කසි ගබල් මිනිස්සු මොකද ඕස්ට්‍රේලියාවේ මම එක දවසක් මට හම්බුණා මේ පාකිස්තාන් ක්‍රිකටර් කෙනෙක්. හරි මේ මට නම් මතක නැහැ. නමුත් ටැක්සි එකක් කෙලවනවා. හරි ඕස්ට්‍රේලියාවේ ටැක්සි ඩ්‍රයිවර් කෙනෙකුට විශේෂයෙන්ම මේ සිටි එකේ නෝමලි $10,000 පන්නලා හම්බ කරන මිනිස්සු ඉන්නවා. හරි කියන්නේ අපේ වගේ අපිට වගේ දෙගුණයක් විතර පඩි හම්බ කරනවා මේ ටැක්සි ඩ්‍රයිවර්ස්ලා. ඉතින් මම කියන්න හැදුවේ මේ ඔය පේජස් වල තියෙන බහූත නෙමේ සුරාජ් රන්දීම් තව කෙනෙක් මම හිතන්නේ චින්තක. එයාලා කරන්නේ හරිම ඊසි ජොබ් එකක්. ඊළඟට මොකද 5-4-5 වෙනකොට ජොබ් එක ඉවරයි. ඒගොල්ලන් ක්‍රිකට් ගහන්න යන්න පුළුවන්. ඉතින් මේ පේජ් ඇඩ්මින්ලා මේ කියන තරම් සානුකම්පිතව බලන්න ඕන දෙයක් නෙවෙයි. ඕස්ට්‍රේලියාවේ බස් ඩ්‍රයිවර් කෙනෙක් කියන්නේ ඉතාමත්ම මානසික ආතතිය අඩු එන්ජොයි කරන්න පුළුවන් රස්සාවක්. ඉතින් බට් අන්ෆෝර්චුනේට්ලි කියන වාසනාවට මේ ලංකාවෙන් එන්න බෑ මේ බස් ඩ්‍රයිවර් කෙනෙක් විදියට. මෙහි ඇවිල්ලා පවමන රෙසිඩෙන්සි තියෙනවා නම් මොකද සුරජ් රන්දීප් ඕස්ට්‍රේලියාවට ආවේ මම දන්න විදියට ක්‍රිකට් කෙනෙක් විදියට ඩිස්ටින්ග්විෂ් ටැලන්ට් කියන මේ කැටගරි යටතේ. ඉතින් මම ඔයාලා දන්නා ටීම් ඩිවිෂන් උත් මේ දවස්වල ඕස්ට්‍රේලියාවේ මේ ගහනවා. එයාගේ දුවත් මෙහි ලීග් එකට ගහනවා. ඉතින් ඒක කියන්නේ මේ වීඩියෝ එක කරේ ඔයාලා කැමති නම් PR හම්බෙන රස්සාවක් කරලා ඕස්ට්‍රේලියාවට එන්න ඇවිල්ලා ඔයාලට පුළුවන් බස් ඩ්‍රයිවර් කෙනෙක් බැරි නම් නාට්‍යමය කෙනෙක් හරි වැඩ කරන්න. හැබැයි පඩි හම්බෙනවා රිලැක්ස් එකේ ඉන්න පුළුවන්. හරි එහෙනම් බොහොම ස්තුතියි වීඩියෝ එක බලවට.